හැමෝටම ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරලා අද චෝක් විත් උදිත් ඔබලොත් එක්ක ගෙවන අඩපැය කතා කරන්නයි පටන් ගන්නෙ. හැබැයි වෙන්ද වගේ නෙමෙයි ශෝකාකුල දිනයක් ලංකාවේ අද දින සියලුම පුවත්පත්වල ප්‍රධාන ශිරස්තලය. අහිංසක මල් කැකුලක් තමන්ගේ ජීවිතයේ පැරසිටමෝල් පෙත්තක් වෙත පූජ කරා. ඉතින් අපි හැමෝටම යම් පූර්වාදර්ශයක් දෙමින් නැය ජීවිතයෙන් සමුගත් අයට නිර්වාණ සුව ප්‍රාර්ථනා කරනවා. ඒ පොඩි දෝණිගේ ජීවිත කතාවත් එක්ක පැරසිටමෝල් ගැන හැමදාමත් වගේ අයිපාරක් කතා කරන්න හිතුණා. මොකද ලංකාවේ මේ වන විට වීඩියෝ වෛද්‍යවරු විසින් ඖෂධවේදීන් විසින් කොච්චර දැනුම් දුන්නත් ලංකාවේ ඖෂධ සම්බන්ධයෙන් මිනිසුන් අතර තියෙනා වූ මිත්‍යා මත ඒ වගේම මිනිසුන් තුල තියෙනා වූ යම් යම් මුල් බැහැගත් වැරදි ආකල්ප නිසා සමහර වෙලාවට ජීවිතයෙන් උනත් වන්දි ගවන්නේ අහිංසක දරුවෝ. ඒ හින්දා අද ටෝක් විත් උදි සම්පූර්ණයෙන්ම කතාවේ ටාගට් එක යොදාගන්නේ පැරසිටමෝල් ගැන කතා කරන්න. ඒ ඔක්කොටම කලින් මුල ඉඳන් අගටම පැරසිටමෝල් පෙත්තේ ආනිසංසත් එක්කම කතා කරන්න බලාපොරොත්තු තියාගෙන ඔයාලට පුංචි අතීත කතාවක් කියන්න. ලංකාවේ පැරසිටමෝල් පෙත්ත ඔයාලා නොදන්න වුණාට පැරසිටමෝල් කියන ඖෂධ කාණ්ඩය යම් යම් කාලවලදී යම් යම් වෙනස්කම් වලට ලක් වුණා. ඒකට ඒක මේක උනේ මං දන්නා තරමින් ලංකාවේ පවණයි. ඒකට හේතුව අපි අපේ වැඩිහිටියන්ගේ වැරදි නිසාම සමහර ඖෂධ ලංකාවේ නැති වෙලා තියෙනවා. උදාහරණේ තමයි ළමා පැනඩෝල් කියලා පෙත්තක් ඒ පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරා. ඒක හැදුවෙම පුංචි ළමයින්ට බෙහෙත් ටික පොවා ගැනීමේ අපහසුව සඳහා හපල කන්න පුළුවන් පෙත්තක්. ඉතින් ඒක අපි කුඩා කාලේ තිබුණා. කෙමෙන් ඒක නැති වෙලා ගිහිලා දැන් කොහෙවත් නැහැ. ඔයාලා ඒක කතන්දරය දන්නේ නැහනේ. ඒකත් අපේ වැඩිහිටියන්ගේ වැරද්දක් නිසා සිද්ධ වෙච්ච තවත් දෙයක්. ඒ අලකලංචිය සිද්ධ වුණේ මෙන්න මෙහෙම. අපි ගොඩක් කාලෙ මමත් දැකලා තියෙනවා. කඩේකට ගිහිල්ලා බඩු මුට්ටු ටික අරගත්තාම අම්මා පොඩි කාට කියනවා අම්මේ ටොෆි එකක් කිව්වහම අම්මා කියනවා මේ ටොෆි ගන්න හොඳ නැහැ. පැන්ඩෝල් පෙත්තක් දෙන්න මුදලයි ළමා පැන්ඩෝල් එකක් දෙන්න. මම මගේ ඇස් දෙකෙන් චූටි කාලේ දැකලා තියෙන දෙයක්. ඒ කියන්නේ අම්මලා හිතුවා මේක ಗುಣ දෙයක්නේ. ප්‍රශ්නයක් නැහැ. ටොෆි කෑවොත් අසනීප වෙනවා. දත් නරක් වෙනවා. පැන්ඩෝල් පෙත්තක් කෑවට අවුලක් නැහැ කියන සංකල්පය මුල් බැහැගත්තා මේ සමාජයේ. ඒව කරපු අම්මලා මේ වීඩියෝ එක දැන් බලනවත් ඇති. කොහොම හරි ලංකාවේ ඒම නිසා ළමා පැන්ඩ්‍රෝල් කියන පෙත්ත නිසා ළමයි සෑහෙන ප්‍රමාණයකගේ ශරීර සෞඛ්‍ය වල ඇතිවුණු ගැටලුතාවත් තේරුම් අරගත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය ළමා පැන්ඩ්‍රෝල් තහනම් කරා. ළමා පැන්ඩ්‍රෝල් ටැබ්ලට් එක තහනම් කරා. මෑතකදීම ලංකාවේ වැඩිහිටියන්ගේ වැරදි ක්‍රියාමාර්ග නිසා නැතිවෙච්ච තවත් ඒ වගේ පැරසිටමෝල් ඖෂධ කාණ්ඩයේ දෙයක් තමයි පැරසිටමෝල් ඩ්‍රොප් එක. සමහර අය තාමත් ෆාමසි වලට ඇවිල්ලා හොයනවා. ඒක මාකට් එකෙන් අයින් වෙන්න හේතුුනේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය දන්නවා. අම්මලා සමහර අම්මලා සිරප් එක දීපු මාත්‍රාවෙන් ඩ්‍රොප් එක දෙන්න ගියා. ඒකෙන් උනේ අර අද දින මේ මිලින වූ පුංචි මල් කැකුලට වුණා වගේම ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට හානි වෙලා දරුවෝ ජීවිතෙන් වන්දි ගෙව්වා. ඒ හින්දා දැන් මේ වෙන විට ඒ පැරසිටමෝල් ඩ්‍රොප් එකත් ලංකාවේ මාකට් එකෙන් අයින් වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ වැරදි දේවල් අපේ වැඩිහිටියෝ අතින් වෙනවා. මේකට ප්‍රධාන හේතුව ඔයාලා දන්නේ නැහැ ඔයාලගේ දරුවන්ට ඔයාලගේ පවුලේ අයට ඔයාලගේ ආදරණීයන්ට ඔයාලා මේ බෙහෙත් ලබා දෙන්නේ කෙසේද කියලා. ඒවැ මාත්‍රාව ඒවැ වෙන්න තියෙන හානිය අතුරුඵල ගැන ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ඒ පුංචි දැරවියට උපහාරයක් පිණිස ඇයට නිර්වාණ සුව ප්‍රාර්ථනා කරන්න වගේම මින් ඉදිරියටවත් පැරසිටමෝල් කියන ඖෂධ කාණ්ඩයේ තුලින්වත් මේ වගේ අකල් මරණයක් අපරට තුල සිදු නොවේවා කියන අපේක්ෂාවෙන්. ඉතින් අපි කතා කරමු ඊළඟට පැරසිටමෝල් කියන්නේ මොකක්ද මුල ඉඳන් අගට ඉතාමත් සරලව මම හිතනවා මේකෙන් ඔයාලා යම් කිසි දෙයක් අරගනි ඔබගේ ජීවිත සමගම ඔබගේ පවුලයාගේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඔයාලා දැකලා තියෙන සමහර පුද්ගලයෝ ඉන්නවා පැරසිටමෝල් වලට ඇලර්ජික් ඇඩික්ට් වෙච්ච අය. උදාහරණයක් ගෙදර පෙට්ටි 10 15 කොරෝනා දවස්වල ගිහිල්ලා තියාගත්ත අයත් ওই ගොඩට අයිති. කොහොම වුණත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් එකකට පැරසිටමෝල් මිලිග්‍රෑම් 15ක් වගේ අගයක් තමයි තියෙන්නේ. කොපමණ මාත්‍රාව වැඩි කරත් ඉන් ලැබෙන රෝගපාලන හැකියාව වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සමහර අය හිතනවා වැඩිපුර පිව්වම වැඩේ හොඳ වෙනවා කියලා. වෙන්නේ එකම දෙයයි යක්මාවේ තියෙන සෛල ටික විනාශ වෙලා සීග්‍රෙම්ම විනාශ වෙලා යන එක. සාමාන්‍යයෙන් වයස අවුරුදු 1-6 අතර වගේ පුංචි බබෙක්ට සාමාන්‍ය කිලෝග්‍රෑම් එකකට පැරසිටමෝල් මිලිග්‍රෑම් 150ක් ගත්තොත් එහෙම නැත්නම් වැඩිහිටියෙක් ගත්තොත් එහෙම දිනක් ඇතුළත ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්‍රෑම් 7.5ක් ගත්තොත් ඒක සිරුරට හානිදායක මට්ටමට එනවා. පැරසිටමෝල් අති මාත්‍රාවක් ගත්ත කියන්නේ සිරුර තුල ක්‍රියාකාරීත්වය මත රෝග ලක්ෂණ ඇති කරනවා. මේ ප්‍රධාන වශයෙන් අවස්ථා සාමාන්‍යයෙන් 4කට විතර වෙන් කරලා දක්වන්න පුළුවන්. පළවෙනි අවස්ථාව වෙන්නේ සාමාන්‍යයෙන් පැරසිටමෝල් අති මාත්‍රාවක් ශරීරගත වෙලා පැය භාගයක් පැය 24ක් ඇතුළත කාලය.
මේකෙදි වෙන්නේ රෝගියා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමේ හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට කෑම කන ප්‍රමාණය පෙන්වන්නේ නැහැ. කෑම කන්න අපයගත අපිරියාව, ඔක්කාරය, විඩා ගතිය වගේ පෙන්වන්න පුළුවන්. මේ පැරසිටමෝල් හයි ඩෝස් එකක දෙවන අවස්ථාවට කියන්නේ පැය 18ත් පැය 72ක් අතර කාලේ. සිරුරේ දකුණු පස උදරේ ටිකක් ඉහළ කොටසට වෙන්න වේදනාවක්, ඊට අමතරව ඉහළ කලින් කතා කරපු රෝග ලක්ෂණ අපිරියාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව පැය 72ත් 96ත් අතර කාලය. බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. රෝගියා මරණයට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ අවස්ථාව තමයි හතරවන අවස්ථාව. දින 4ත් සති 3ත් අතර කාලය. ඉහත තුන්වෙනි අවස්ථාව, ඒ කියන්නේ අමාරුම අවස්ථාවත් පහු කරලා නම් මෙම අවදීදී අක්මාවස හනෙකුත් ඉන්ද්‍රියන් යථා තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ලකි එම වෙන්නේ නැහැ. හරිම අඩුයි. හැබැයි එහෙම පැන්නොත් යම් කිසි තත්ත්වයකට එන්න පුළුවන්. කෙසේ වුණත් අපේ මේ පැරසිටමෝල් අධිමාත්‍රා භාවිතය නිසා සාමාන්‍යයෙන් රෝහල් ගත කිරීමේදී මහ විශාල ධනස්කන්ධයක් රටට අහිමි වෙනවා. ඖෂධයක් ශරීරගත කරාම අක්මාවට වන හානිය අවම වශයෙන් ඔයාලට හිතා ගන්නවත් බැරි වේවි. මේකට පාවිච්චි කරන ඖෂධයේ ඉතාමත් මිල අධික දෙයක් සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක්ට ලක්ෂ ගාණක් යනවා පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත වුණාම. ඉතින් මේක රටක් හැටියට අපිටත් ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද දිනපතාම ලංකාවේ පැරසිටමෝල් අධිසාන්ද්‍රණය ගැනීම නිසා රෝහල් ගත කරන පිරිස වැඩි. ඉතින් කොහොම හරි මේ වීඩියෝ එක බලලවත් පැරසිටමෝල් වල මේ තියෙන හානිදායක මට්ටම් හදිස්සියවත් ගෙදර කෙනෙක් අනවශ්‍ය විදියට පැරසිටමෝල් ගත්තොත් මොකද කරන්න කියලා ඔයාලා තේරුම් ගත්තා නම් මං හිතන්නේ මගේ වීඩියෝ එකේ ඔයාලට කියන්න ඕනේ කරුණු කාරණා එකින් එක මතක් කරමින් මං කතා කරා. දැන් පැරසිටමෝල් කියන්නේ මොකක්ද? ඒකෙන් වෙන්න තියෙන හානිය අතීත කතා මාත්‍රාවන් සියල්ලම දේ සහ බිව්වොත් වැඩිපුර මොකද වෙන්නේ කියන කාරණා ඔක්කොම කතා කරලා ඉවරයි. කොමාරි ඒ පුංචි මල් කැකුල අද මේ ලෝකේ දාලා යනවා. හැබැයි අපේ රටේ ඒ වගේ දහසකුත් මල් කැකුළු අපේ අතේ තියෙනවා. ඒ මල් කැකුළු බිමට පර වෙලා වැටෙන්නේ අපේ වැරදින්නම් ඒ අපි හදාගත යුතුයි. අද මගේ ප්‍රාර්ථනාව මින් ඉදිරියටවත් මෙවැනි අකල් මරණ මේ රට තුල නොසැලකිලිමත්කම නිසා වෙඩීටියන්ගේ සිදු නොවිය යුතුයි. කවුරු කෙසේ බෙහෙත් ලබා දුන්නත් මොන වෛද්‍යවරයා විසින් තීරණය කරත් යම් කිසි බෙහෙත් සම්බන්ධයෙන් යම් කිසි හෝ අවබෝධයක් ගෙදර ඉන්න වැඩිහිටියන්ට තිබිය යුතුයි කියන තැන ඉඳගෙන මම මේ YouTube channel එකේ දායි දම කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්, යහපත් හෙටක් ප්‍රාර්ථනා කරමින් අදට ටෝකිත් උදිත් වලින් සමුගන්නවා. හැමෝටම ජය වේවා, ආවඩා, ආයුබෝව වේවා.